එනම් මේ ආනාපාන කියන ක්‍රියාවලිය මේ ශ්වසන ක්‍රියාවලිය තියෙන තහකල් මේ ඇතිවීම නැතිවීම කියන එක අපිට නවත්තන්න බෑ. ඒක නවත්තන්න පුළුවන් දක්ෂකමක් අපිට නැහැ. ඒතුව මේ එක එක ඉන්ද්‍රියන් එක එක ග්‍රායන්ට අනුබද්ධයි. ඒ ග්‍රායන්ගේ තරංගය ඒ ග්‍රායන්ගේ ගුණාංග ටික අරගෙන තමයි මේ කොටස් 32 ජීවත් වෙන්නේ. එනම් පැණි රසට අදාළ ග්‍රායයක් ඉන්නවා. ඕජාවෙන් පිළිලා ඒ ඕජාව දිවට පොඩ්ඩක් දිව ගාලා බැලුවාම හරි රසයි. එනම් ඒ ග්‍රායයෙන් ඇතිච්ච ඉන්ද්‍රියට ඕජාව දෙන්න ඕනේ. එහෙම නැත්නම් සීනි දෙන්න ඕනේ. සම්පූර්ණ ලුණු සාන්ද්‍රයෙන් පිරිච්ච ග්‍රායයක් ඉන්නවා. ඒ ග්‍රායයට අදාළ ඉන්ද්‍රියක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයට වතුරෙන් ආහාරයෙන් ඒ හැම එකක් තුළින්ම අපි ලුණු දෙන්න ඕනේ. රසණයෙන් ඇතිච්ච ග්‍රායයක් ඉන්නවා. අධික රසණයෙන් පවතිනවා. ඒකට අදාළ ඉන්ද්‍රියක් අයේ තියෙනවා. ඒකේ රසණය වැඩි කරන්න මිරිස් දෙන්න ඕනේ. අදවත කියලා කියනවා. එහෙනම් වායුව වලින් ඇදිච්ච ග්‍රායෝ ඉන්නවා. අපි කියනවා දිව්‍ය ලෝක තල විමාන කියලා කියනවා. එහෙනම් මේ වායුව වලින් ඇදෙන තලට සාපේක්ෂව ඉන්ද්‍රියක් පවතිනවා. ඒ ඉන්ද්‍රියට අපි පෙනාලු කියලා කියනවා. වායුවෙන් ගනුදෙන උන් නැත්තම් එයා මැරෙනවා. යාලි ජීවිතය ඉවර වෙනවා. වායවලින් ගණදෙනු කරන්න ඕනේ. අදවතේ ක්‍රියාකාරීත්ව වලට ගින්දරෙන් ගණදෙනු කරන්න ඕනේ. මිරිස් වලින් ගණදෙනු කරන්න ඕනේ. අග්නියාසයේ ක්‍රියාකාරීත්ව වලට පැණි රසෙන් ගණදෙනු කරන්න ඕනේ. ලුණු වලින් කටයුතු කරන්න වකුගඩුවේ ක්‍රියාකාරීත්වයට ලුණු අපිට සපයන්න ඕනේ. අක්මාව ඇඹුල් වලින් කටයුතු කරන්නේ අක්මාව බේර ගන්න අපට ලුණු ඇඹුල් මේවා දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ සර්වාංගයේ තියා බලනකොට රසකාරක අයක් තියෙනවා. මේ ආයතන 6ට 90 මේ රසකාරක 6 කරනකොටගෙන මේ කය ක්‍රියාකාරීත්වය තියෙනවා. මේ ඔක්කොම ගනුදෙනවා. මේ ගනුදෙනවා පොඩ්ඩක් එයා මෙයා වෙනකොට මොනවද අඩුවෙන් දුන්නේ? ඒකට අඩුව අසනීපයක් ඇති වෙනවා. මිරිස් අඩුවෙන් කිරියොද්දම අරගෙන බලන්න කාලය පරීක්ෂණ කරලා බලනකොට අඩු රුධිර පීඩනය රෝගයක්. අග්නියාසයට අදාළ පැණි රස අඩුවෙන් අරන් බලන්න කාලයකින් පරීක්ෂා කරලා බලනකොට අඩු දිය වැඩියා රෝගය. කයේ සීනි අඩු වෙලා ඒක ප්‍රශ්නයක්. එහෙනම් අපේ කයේ ගොඩාක් බයිස්රාවිය තියෙනවා. ඒවා හරියට පෙරෙන්නේ නැහැ. ඒවා බයිස්රාවිය වෙලා යන්නේ නැහැ. ලෙවල පවතිනවා. මොකද ප්‍රශ්නේ වකුගඩු හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේවා පෙරන්නේ නැහැ. මොකද ඒකට හේතුව ලුණු අඩුයි. ලුණු හරන්නේ නැහැ. එහෙනම් මේ විදිහට මේ ඉසමුදුනේ ඉඳලා යටිපතුල දක්වාම මේ සෛලවල ඒකාකාරී ක්‍රියාකාරීත්වය අපි নানা ප්‍රකාර නම් වලින් විවිධ ඉන්ද්‍රියන් අපි අඳුන්වලා දුන්නට මේ ලෝකෙට මේ හැම එකක්ම සෛලනේ. මේ හැම සෛලයක්ම ඇදිලා තියෙන්නේ එකම සමීකරණයටනේ. මේ හැම සෛලයකටම න්‍යාස්තියක් තියෙනවනේ. න්‍යාස්තියට උඩින් මේ සෛලය ඇදලා තියෙන මෙම්බ්‍රේන් එකෙන් එක්ටොප්ලාසම් ප්‍රෝටොප්ලාසම් කියන මේ විශේෂ කාණ්ඩවලින් රසායනික ද්‍රව්‍යවලින්. එහෙනම් මේ සෛලයේ මැද තියෙන න්‍යාස්තිය මොනවද තියෙන්නේ? ක්ලෝරොසෝම් 46ක් තියෙනවා. මේ ක්ලෝරොසෝම් ඇදලා තින්නේ කොහොමද? DNA RNA වලින්. ඒ DNA RNA ඇදලා තින්නේ මොනවද? ග්ලූකෝස් වලින්. ග්ලූකෝස් ඇදලා තින්නේ මොන වලින්ද? අණු වලින්. අණු ඇදලා තින්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වලින්.
ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන, නියුට්‍රෝන ඇදිලා තියෙන්නේ මොනවද? පරමාණු වලින්. පරමාණු ඇදිලා තියෙන්නේ මොන වලින්ද? තොරතුරු වලින්. තොරතුරු ඇදිලා තියෙන්නේ මොනවද? පීඩනයෙන්. පීඩනය ඇදිලා තියෙන්නේ මොන වලින්ද? කම්පණයෙන්. කම්පණයෙන් ඇදිලා තියෙන්නේ මොනවද? අවකාශයෙන්. ඉස්භාවයෙන්. ඉස්භාවයේ කොහමද ඇදිලා තියෙන්නේ? ඉස්භාවයෙන්මයි ඒක ඇදිලා තියෙන්නේ. බලන්න. දැන් මේක ඔයාගුණාගෙන යනකොට දැන් මිනිස්සෙක් මෙතන ඉන්නවද? මොකවත් නැහැ. එහෙම කෙනෙක් නැහැ. මිනිස්ස ජීවීකව මේ විදියට අපි එකින් එකට ගලවගෙන 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 ගියොත් වායුවේ දූවිලි ගොඩක් තියෙනවා. මිනිස්සු අතුරුදාන් වෙනවා. එහෙනම් මේක තමයි මේ මිනිස්සයා ඇදිලා තියෙන ස්වභාවය. අවකාශයේ ඉස්භාවය අධික වෙනකොට අන්න දෝංකාරය ඇති වෙනවා. දෝංකාරය ඇති වෙනකොට පීඩනයක්, කම්පනයක් ඇති වෙනවා. ඒ පීඩනය කියන කම්පනය කියන ඒ ධර්මතාවයේ තරංගයක් බවට පත් වෙනවා. ඒ ධර්ම පීඩනයක් ඇති වෙනකොට තරංගය ඇති වෙනවා. ඒ තරංග තමයි මේ තොරතුරු කියලා කියන්නේ. මේ තොරතුරු ටික එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා කාලයක් යනකොට 2 3 එකතු වෙලා 10 11 එකතු වෙලා ඕමම් පොඩ පොඩ එකතු වෙලා පරමාණු හැදෙනවා. පරමාණු ඇදලා ඇදලා අණු හැදෙනවා. වැඩිපුර කැරකුණාම ඉලෙක්ට්‍රෝන, අඩුවෙන් කැරකුණාම පොට්‍රෝන, නැවතිච්ච ස්වභාවයෙන් කැරකුණාම නියුට්‍රෝන අන්න තුනක් ඇති වෙලා. මේ කට්ටියට සාපේක්ෂව මේගොල්ලෝ නැවත 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 ඒක රාසි වෙනවා. තුන් දෙනේ, කට දෙනේ, කය දෙනේ අන්න පටලියා පොතේජෝ හයක් එකතු වුණ කාබන් ධාතුව. තනියෙන් කැරකුණ තුන් දෙනෙක් විතරක් හිටියොත් ඒකට අපි කියන හයිඩ්‍රජන් ධාතුව. 24ක් එකතු වුණත් අපි කියන තේජෝ ධාතුව. ඊට වඩා සංඛ්‍යාවක් එකතු වුණත් වායෝ ධාතුව. එන්න බලන්න පටලියා පොතේජෝ හැදෙන හැටි. එහෙනම් මේවා ඇදිලා නේද ග්ලූකෝස් හැදෙන්නේ? අන්න මේ ග්ලූකෝස් ඇදෙන නිසා නේද DNA RNA හැදෙන්නේ? DNA RNA ඇදිලා නේද ක්ලෝරොසෝම් හැදුනේ? ක්ලෝරොසෝම් හැදුනම නේද සෛල හැදෙන්නේ? සෛල ඒක රාශි වෙලා විවිධ ප්‍රමාණයන් වලින් ඒවා නිර්මාණය වෙනකොට ඉන්ද්‍රියන් හැදෙනවා. එහෙනම් ඉන්ද්‍රියන් 32ක් හැදෙනකොට මිනිස්සයා හැදෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ කාල වෙනකොට පරමායස 120යි දවසට සූත්‍ර 4යි 5යි. සමහර වෙලාවට උන්වහන්සේ රාත්‍රියේ පුරාම දෙයයන්ට දේශනා කරලා බ්‍රාහ්මණයන්ට අවවාද අනුශාසනා දීලා දානශාලාවේ දේශනා පැවැත්තලා ඒ අතරතුරේ විශේෂ කට්ටියට මා කරුණාවෙන් උන්වහන්සේ ඉදිරියෙන් වැඩලා බණ කියලා මාර්ගඵල වලටපත් වෙලා මේ විදිහට බලනකොට දවසට විශාල බණ වාර කීපයක් කියලා. අවුරුදු ලක්ෂයක් විතර ආයස තියෙන තථාගතයන් වහන්සේලාගේ ශාසනයකින් බලනකොට උන්වහන්සේලා සතියකට එක බණයි කියන්නේ. මාස 6කට එක බණයි කියන්නේ. අවුරුදු 100කට එක බණයි කියන්නේ. අවුරුදු 150කට එක සූත්‍රයක් කියනවා. මොකද මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ බැලුවම ආයස වැඩි. හැමදේම විවේකයෙන් කරන්නේ. සංසුන්ව කරන්නේ. එනං මේ හැම ලෝකයක්ම භ්‍රමණය වෙනකොට ඒ රෝගී භ්‍රමණ වේගය තුලින් අපට ආවිස මනින්න පුළුවන්. එනං මේ හැම දෙයක්ම භ්‍රමණය වෙනවයි කියන එක ස්ථිරයි. ස්ථිර නම් අපිට ඒකාන්ත වශයෙන්ම දන්නවා මේ ස්ථිර ලෝකයේ තුල හැමදේම අස්ථිරයි. ඇති වෙන එක ස්ථිර නම් නැති වෙන එක ඊට වඩා ස්ථිරයි. එනං මේ නැති වෙලා යන ස්වභාවය තුල මේ සිත පවත්වාගෙන කල්පනා කරනකොට යට තේරෙනවා මේ ලෝකයේ කිසිම දෙයක් අපට වෙනස් කරන්න බෑ. ඇයි ඒවා වෙනස් වෙමින් පවතිනවා? එහෙනම් අපේ චෛතසිකය තුළ යම්කිසි පණිවිඩයක් ලැබුණොත් ඒ පණිවිඩේ ඒක ඒමම පවතිනවද? දැන් තරහ ඇති වෙලා අවුරුද්දක් විතර තරහ ඒමම පවතුනායි කියලා අපිට කියන්න පුළුවන්ද? බෑනේ. ඒක වෙනස් වෙලානේ. ඒක තිබිච්ච වෙලාවේ අපිට ඝාතනය කරන්න තරම් තිබුණා. දැන් ඒ මට්ටම නැ නයි ක වෙනස් වෙලානේ. එදා යව දකින්නවත් බෑ අමාරුයි යකට. දැන් දකිනකොට ඉන්න පුළුවන් නෙවුලගෙන. එදා කවදාවත් වචනයක්වත් කතා කරන්නේ නැහැ. දැන් අමනාපෙන් දනින්දරි වචනයක් කතා කරනවානේ. එහෙනම් මේක වෙනස් වෙනානේ. මේ චෛතසිකම එකක්ම ඇති වෙලා විනාඩියක් යනකොට මේක වෙනස් වෙනවානේ. එකපාරට අදහසක් එනවා නෑ මම යනවා
මම විවේකයෙන් ඉන්න ඕනේ, මට මේ ගුණධර්ම ඕනේ නැහැ, මට යන්න ඕනේ, මම කොහරි ගිහිල්ලා බොහොම විවේකයෙන් ඉන්නවා වැඩමකවත් නැතුව කියලා හිතෙනවා. විනාඩියක් යනකොට එයාට හිතෙනවා, එහෙම ගිහිල්ලා නිකන් අපායට යනවනේ, කමටන් දෙන්න කෙනෙක් නැහනේ, මේක වඩන්න එපාය, සසර දුකයිනේ. බලන්නකො මාය ආවේශ වෙච්ච ඇති, නෑ නෑ මම යන්නේ නැහැ, මම දෙන්නදලා වඩනවා. බලන්නකො ඒක විනාඩියක් යනකොට වෙනස් වෙන්නේ නැති. එහෙනම් මේ චෛතසික වෙනස් වෙනවා නම් දකින දේවල් විතරක් වෙනස් වෙන්නේ නැද්ද? ඒකත් වෙනස් වෙනවනේ. අපි දැන් කෙනෙක් දිහා රාගයෙන් බලලා, අනේ මම රාගයෙන් බැලුවා කියලා දැනගත්ත ගමන් දැන් මේක වෙනස් වෙනවනේ. එයාගේ අඩුවක් නෑ, මේ මගේ අඩුවේ තියෙන කියලා දැනනකොට අර ඇතිවෙච්ච ද්වේෂයේ තියෙන කම්පණය අඩු වෙනවනේ. බලන්න මේ දකින දේවලුත් වෙනස් වෙනවනේ. ඇහෙන දේවලුත් වෙනස් වෙනවනේ. එහෙනම් මේ දැනෙන දේවල් අපිට පුළුවන්ද කැවුම් ගෙඩි පහක් විතර එකම රසයෙන් කන්න? පළවෙනි කැවුම් ගෙඩිය කාලා ඉවර වෙනකොට දෙවෙනි කැවුම් ගෙඩිය ඒ රසේ නැහැ. පස්වෙනි එකේ මොකවත් නැහැ. කොහො මේ රසේවත් ඒකාකාරව පවතින්නේ නැහැ. එහෙනම් සිතේ අරමුණ විතර කොහොම දෙක විදියට පවතින්නේ? පවතින්න බෑ. මේ ලෝකේ එක අරමුණක ඉටපු කෙනෙක් නැහැ. මේ චෛතසිකයේ සෑම තැනම දුවනවා. ඒ දුවන හැම මොහොතෙම ඒක අරමුණක තමයි ඉන්නේ. එයාට ගියත් මනේ කරගෙන දිව්‍ය ලෝකයක් මනේ කරන්න බෑ. එක්කෝ එයා දිව්‍ය ලෝකෙම නේ කරනවා, නැත්නම් ගේම නේ කරනවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි මේ සිත එක අරමුණට තියන්න උත්සාහ කරපු එකේ ප්‍රශ්නේ මේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මේකට උත්තරයක් දෙනවා. බොහොම ලස්සන තථාගත පණිවිඩයක්. චිත්තේ චිත්තානුපස්සී විහෙරති අත්තමනාතේ බික්ඛු. බලන්න සතර සටිපට්ඨාන හරි ලස්සන කතන්දරයක්. භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්ව ඥාණයට පමණ ගෝචර වෙච්ච, ඒ මහා කරුණාවට පාළ වෙච්ච විශාල කුසලානිසංසදායක නිවන් පණිවිඩයක්. සිත සිතට අනුව බලන්න. එහෙනම් මොකද්ද මෙතන කියන්නේ? එක අරමුණක් ඉන්න නෙමෙයි. දුවන්නා වූ සිත අපට නවත්තන්න බෑ. මේක ගලාගෙන යන සුළුයි. ඒ ගලන හැම මොහොතෙම එයා එක අරමුණක ඉන්නවා. ඒ අරමුණ දිහා බලාගෙන ඔයත් ඒ අරමුණේ ඉන්න. එතකොට ඒක එක අරමුණ වෙනවා.